පක්ෂ නායකත්වයේ භාරගෙන ජනාධිපති වර්ණයට තරඟ කිරීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කරමින් සිටියේදී තමන් පක්ෂ නායකත්වයේ භාරගෙන ජනාධිපති වර්ණයට තරඟ කිරීමට සූදානම් බව අමාත්‍ය දයා ගමගේ පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බව තවත් පුවතකින් වාර්තා වනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ප්‍රධානියෙකු මගින් එම දැනුම් දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ. දයා ගමගේ හා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ඔහුගේ බිරිඳ වන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සමීප දෙදෙනෙකු ලෙසයි සැලකෙන්නේ. මේ අතර ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධානයේදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරට නියෝජ්‍ය නායකත්වයත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට උපනායක ධූරයත් රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාට උපසභාපති ධූරයත් පත්කරන ලෙසට පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බවත් සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රාත්‍රියේදී අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. එහිදී 19 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර අද මාධ්‍ය හමුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රජය තවදුරටත් පවතින අතර එළඹෙන කැබිනට් සංශෝධනයේදී ඔහු මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට සියලු සාකච්ඡා සිදුව ඇතත් එය සිදු කිරීමට ප්‍රධානතම බාධක වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ප්‍රබලයක් බව වාර්තා වනවා. පසුගිය දින කීපය තුළදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද බහුතර බලය පෙන්වා තනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සැලසුම් සකස් කර තිබුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඉදිරියට ජාතික ආණ්ඩුව පවතින බවත් තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවත්. මේ අතර අද දිනේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රැස්ව නව ආණ්ඩුවක් නිර්මාණය කර අග්‍රාමාත්‍ය ධුරය තම පක්ෂයට ලබා ගැනීම සඳහා සාකච්ඡාවට කීපයක් පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 98%ක්ම නව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සටන් වදින නමුත් මෙකී ප්‍රබලයා දැඩි ලෙස ඊට විරුද්ධ වී තිබෙනවා. ඔහු දිගින් දිගටම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් තමන් ඇතුළු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි. මේ බව වාර්තා කර තිබුණේ එක්තරා ප්‍රවෘත්ති වෙබ් අඩවියකයි.